රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මීට කලින් ඒ පනත සමග බද්ධ වෙන 57ක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. මේ තමයි 8 වෙනි තීරණාත්මක පනත. මේ පනත් ඔක්කොම එකට එකතු කරාම අද අපට නිදහසේ පාරිබැහැර ජීවත් වෙන්න අවස්ථාව හදලා දෙන රණවිරුවන් අධිකරණයට පමුණුවලා අප පනත අකර්මණ්‍ය වෙන ආකාරයට ක්‍රියාත්මක කරන්න අලුත් බලයක් හදලා දෙනවා. දඬුවම් කිරීමේ බලය ඇතුළත් වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවන්න බලය ප්‍රකාරව ලැබෙනවා. ඒ වගේම විදේශිකයන්ට මේකේ යම්කිසි සැලකිය යුතු භූමිකාවක් නිරූපණය කරන්න බලය ලැබෙනවා. රට ආර්ථික බලපල්ලට ඇදවැටලා තියෙන වෙලාවේ ඒ බලපල්ලෙන් මේ රට ගොඩ ගන්න ක්‍රියාමාර්ග තෝරනවා වෙනුවට රණවිරුවන් ඊනියා නීතියකට කොටු කරලා දඬුවම් කරන්න තමයි මේ පණ තෙන්නේ. මේකට විරුද්ධවාද සජිත් ප්‍රේමදාසල අනුර කුමාර දිසානායකල නිහඬයි. ඒ නිසා මේ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා රනිල් වික්‍රමසිංහ අන්තිම තත්පර 35 ගේන මේ පණ විරුද්ධව ක්‍රියාත්මක වෙන්න පාර්ලිමේන්තුව ඡන්දය දෙන්න. නාමර රාජපක්ෂ සාටක පුතෝ මේ පණත සම්මත වුණොත් සාටක පුතාගේ බාප්පලා තාත්තලා නියෝග දීපු බොහෝ දෙනෙක් මේ පණතට අනුව ගොදුරු වෙනවා.